හැමෝටම ආයුබෝවන් මම අද ඔයාලට කියලා දෙන්නාවේ රසට සීනි සම්බෝල් එකක් හදන විදිය අපි බලමු කොහොමද සීනි සම්බෝලේ හදන්නේ කියලා මම අද අරන් තිනවා ලුණු ග්‍රෑම් 400ක් මම ලුණු ග්‍රෑම් 400 හීනියට කපාගෙන තිනවා වලට පේනව ඇති මම තව අරන් තිනවා සීනි මේසේ හැන්දක් සහ එනසල් කරඹු නැටි අරන් තන එනසල් පහක් පමණ අරන් ගත්තා කරඹු නැටි හතරක් අරන් දෙනවා කරඹු නැටි සහ එනසල් තලාගෙන තිනවා ඒ වගේම මම කරපිංචා රම්පේ කුරුඳු ගැබල්ලක් අරන් තිනවා කරපිංචා ටික හීනියට කපාගෙන තිනවා ඒ වගේම මම සියඹලා බික් පහක් පමණ අරන් තිනවා ඒ වගේම කැලමිරිස් තේ හැඳි දෙකක් සහ ලුණු තේ හැඳි එකයි කහ කුඩු තේ හැඳි කහලක් අරන් තිනවා මම මෙතන මම මුලින්ම වලඳක් ලිපේ තියලා වලඳ රත් වීගෙන එනකොට තෙල් ටිකක් මම දානවා තෙල් ටිකක් දාලා ඒ රත් වීගෙන එනකොට රම්පේ කරපිංච කුරුඳු කැබැල්ල මම එකතු කරනවා රත් වුණු තෙල් වලට මම ඊළඟට එකතු කරන්නේ මගේ හීනියට කපාගත්තු බීලුණු ටික මම බීලුණු ටික එකතු කරලා හොඳින් කවලම් කරනවා මම ඊළඟට එකතු කරන ලුණු කැලිමිරිස් කහ කුඩු ඒ තුන මම එකතු කරලා හොඳට කවලම් කරනවා ඊළඟට මම එකතු කරන්නේ තලාගත්තු එනසල් සහ කරඹු නැටි මම ඒ ටික එකතු කරලා හොඳින් කවලම් කරනවා වහලා මම මගේ සීනි සම්බෝලේ උයා ගන්නවා මගේ සීනි සම්බෝලේ බාගෙට මැලවිගෙන එනකොට මම ඊළඟට මම එකතු කරන වතුර ස්වල්පයක් අදී කරගත්තු මගේ සියඹල ටික මම එකතු කරනවා වතුර පුළුවන්තරම් අඩුම ප්‍රමාණයක් මේකට භාවිත කරන්න ඕනේ ඊළඟට මම සීනි මම මේසේ හැන්දයි එකතු කරන්නේ ඔයාලට කැමති නම් මේසේ හැන්දි දෙකක් එකතු කර පෙන්රස වැඩි කන්න කැමති අයට සීනි මේසෙන් දෙකක් එකතු කරන්න ප්‍රශ්නයක් නැහැ මම මේ වෙලාව එකතු කරන්නේ සීනි මේසේ හැන්දයි හේතුව මම සීනි අඩුවෙන් කන්න නිසා රස වෙනසක් නැහැ සීනි අඩුවෙන් එකතු කරා කියලා මේ විදිහට හදුවම හරිම රසයි මම දැන් හොඳින් කවලම් කරලා නැවතත් මම අහලා මගේ සීනි සම්බෝලේ මම උයා ගන්නවා ඒ මේ විදිහට ඔයාලත් කරලා බලන්න හරිම සුවඳයි දැන් මේ වෙලාවෙත් හරිම සුවඳයි මගේ සීනි සම්බෝලේ අපි ඊළඟට බලමු කොහොමද කියලා මගේ සීනි සම්බෝලේ ඇත්තටම හරිම රසයි හරිම සුවඳයි මට ඇත්තටම පුදුම සුවඳක් එන්නේ මේ වෙලාවේ ඔයාලත් මේ විදිහට හදලා බලන්න හදලා බලලා කමෙන්ට් කරන්න ලයික් කරන්න මගේ වීඩියෝස් වලට හදලා බලලා රස කොහොමද කියලා බලලා කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම නැවත අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙනතුරු ඔයාලට සුබ දවසක් අපි නැවත අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු